ගත්තු වෙලා ඉඳලම තමහරවිට පැය දෙගත්තුනින් රෝගයා චැක්කුම් වේදනා අතරෙනවා. දවස්තුනින් හතරින් සමහරෝගී නැගිරෙනවා. පහතුකම් ඔක්කෝ ඇතියනවා. එනිසා කිසිම ගැටලුවක් නෑ. මේ බෙහෙත් පාවිච්චි කිරීමෙන් සම්පූර්ණ සුවය ලැබෙන බව ඒකාන්තයි. ඇත්තෙම අපිට මේකට එන්න මඟ පාදා දුන්න අපේ වෙද මහත්තයා අපිට ඊරය කතා කරා. ඇත්තෙන් මං සුව වුණේ මේ වෙද මහත්තයාගේ ආශිර්වාදයෙන් පේතින් තමයි. මම අවුරුද්දක් මවන කොන් දෙකක්කුම ඇදිලා ගොඩා ප්‍රවීල් බෙහෙත් ගත්ත කෙනෙක්. ඒ ඉඳලන අන්තිමට වැඩි වෙලා කකුලක් පන්න ඇති වෙලා ගොඩක් අමාරුලා මං කුරුණෑගල රෝහලෙ නතර වෙලා මාස 6ක් විතර කුරුණෑගල හිටියා. ඉඳලා ඉඳලා ගොඩක් වැඩි වුණා. වැඩි වෙලා බෙහෙතක් විද්දා බෙහෙත් තුන විදිනකොට මට අන්තිම වුණා. මගේ කොණ්ඩෙ ගිහින් කණ්ඩ බොණ්ඩ බැරුව මල මුත්‍රා තේරම ඉඳලා ගොඩාක් අමාරු තත්ත්වයකට තමයි මම මේවා වුණේ. මං ජීවත් වෙලා මෙලෝ එලෝ බලයි කියලා මට හිතන්න බැරි වුණා. ඊට පස්සේ මගේ සහෝදරියන් මේ අරන්දර ඉඳලා ඒගොල්ලෝ මම බලන්න ගිහිල්ලා තම අපිට මෙතන මඟ පාදා දුන්නේ. අපි ඒකම මෙතෙන් ආවා. ඇත්තට මේ වෙද මහත්තයා දෙයියෙක් වාගේ ඒ එනකොට මේ වෙද මහත්තයා අල්ලගත්තා. අල්ලගෙන ඉක්මන් කරලා මට බෙහෙත් දුන්නා. බෙහෙත් දීලා තුන් අතාවයි මම බීවේ. තුන් අතයි මම හොඳටම සුව වුණා නැගිට්ටා. දැන් මට කිසිම කරදරයක් නැහැ. කාලා බීලා මම සුවසේ ඉන්නවා. ඇත්තටම ඒ වාගේ කෙනෙක් ජීවත් වෙන දීර්ඝාස ලැබෙන්න ඕන. පින්වන්තයි. නිවන් සම්පත් ලැබෙනවා. වෙද මහත්මයා නිතරම පින් දෙනවා. මං හිටපු තත්ත්වේ බොහොම අමාරු. මේ අවුරුද්ද ගත වෙනකන් මම ජීවත් කරන්න බැරි තත්ත්වෙන් තමයි හිටියේ. ළමයි බොහොම බයෙන් හිටියේ. මගේ ළමයි සෑහෙන මහන්සි වුණා. මහන්සිලා තමයි මේ තත්ත්වෙට මං ගෙනාවේ. මං ගිය මාසේ තා වෙද මහත්මයා ළඟට ඇවිල්ලා බෙහෙත් අරන් ගියා. දැන් නම් හොඳයි කීවා. හොඳටම හොඳයි කීවා. ඇත්තෙම කීවේ නැතත් මට දැන් පහසුයි. මං හරි සන්තෝෂ වෙනවා. වෙද මහත්මයාගෙන් තව තවත් මෙයාගේ මේ කාලේ වැඩි දියුණු වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මේ සියලු දෙනාට බොහොම ස්තුතියි. මම මේ ඉස්සරෙලාම මේ වෙද මහත්තයා මේ තැනට ආවේ. මට මීට ඉස්සෙල්ලා දැන් අවුරුදු දෙකම මාට ඉස්සෙල්ලා වෙදවරුන්ටත් හොයාගන්න බැරුව, ඩොක්ටර්ටත් හොයාගන්න බැරුව වේදනාවක් හරිම වින්ද බඩේ කැක්කුමක් කොන් දෙකැක්කුමක් මට තිබුණා. මගේ දරුවන් හිටන් සෑහෙන දුකින්ද මේ ලෙඩේහින්ද හැම තැනම ගියා. කරන්න පුළුවන් හැම ජාතිම මට කරා. පවුල අයත් හරියට දුක්වින්ද මං නිසා. තවමත් මගේ ලෙඩේ මේ සුව නෑ. මම මේ මාසයකට උදදී සල්ල කර්මයක් කරා. ලොකු ඔපරේෂන් එකක් කරා. බඩේ ලේ නහරයක් අස්සේ ගෙඩිය තිබුණේ කියලා ඩොක්ටර්ලාට හොයාගන්න බැරුව ගියා. මේ ළඟදී තමයි ඩොක්ටර්ලා ලෙඩේ හොයාගත්තේ. ගොඩක් වැඩි වුණාටත් පස්සේ ඊට පස්සේ කිව්වා පිළිකාවකට තමයි මේක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. මීට ඉස්සෙල්ලත් වෙදවරුන් ළඟට ගියා. සිංහල වෙදවරු ළඟට ගියා. හැමතැනම බෙහෙත් දීුවා. එකකට සුවයක් මට හම්බුනේ නැහැ. මං සෑහෙන කාලයක් මේ ලෙඩේ හින්දා සෑහෙන කාලයක් මගේ ගෙදර දරුවන් පවා මගේ හැමදෙනාම පවා දුකින්ද මේ ලෙඩේ හින්දා එයාලට හරීම දුකයි. මේ මට තවමත් සුවයක් නැහැ. මේ වෙද මහත්තයා මට අහම්බෙන් වගේ හම්බුනේ. අපිට මේ වෙද මහත්තයා ගැන ආරංචියක් තිබුණේ නැහැ. ඊයේ පෙරේද වගේ තමයි වෙද මහත්තයා ගැන ආරංචියක් අපිට හම්බුනේ. ඊට පස්සේ වෙද මහත්තයාට කතා කරලා වෙද මහත්තයා කිව්වා අද දිනේට අපිට එන්න කියලා. මේ මට හිතෙනවා මේ වෙද මහත්තයා මේ මට දෙයියෝ බැලුවා බුදුන් බැලුවා වගේ හම්බුණා කියලා. දැන් ආව විතරයි වෙද මහත්තයා මට බෙහෙතක් දුන්නා. මගේ කොන්දේ අමාරුව රැහැට නිින්ද යන්නේත් නැතුව මේ දවාට නිදි නෑ, රැට නිදි නෑ. ඒ සල්ල කර්ම කරත් මගේ වේදනාව තව එහෙම මට තියෙනවා. මේ වෙද මහත්තයා දෙවිය බුදුන් මට පෙන්වුවා වගේ මේ මට දැන් දැනෙනවා. මෙතෙන් ආවට පස්සේ මේ සෑහෙන කට්ටියකට සුව වෙලා තියෙනවා. මේ වෙද මහත්තයා ප්‍රතිකාර කරලා මට හිතෙනවා මේ වෙද මහත්තයාගෙන් තමයි මම සුව වෙන්නේ කියලා. මට මෙතෙන් ආවට පස්සේ අද සෑහෙන ඇඟට සැහැල්ලුවක් දැනුණා. මේ මට මේ වෙද මහත්තයාව බුදුන් දෙවියෝ පෙන්වුවා වගේ තමයි. මේ මින් ඉදිරියටත් මේ මට මේ නුවර ස්පීතාලෙන් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. මේ තවත් ඉන්ජෙක්ෂන් හයන් නියම කරලා තිබ්බා. දැන් මට හිතෙනවා ඒ තැඟොටත් යන්නේ නැතුව දිගට මේ වෙද මහත්තයාගෙන් ප්‍රතිකාරය අරගෙන වෙද මහත්තයා මාව සුව කරයි කියලා මට 100%ක් විශ්වාසයි. මේ වෙද මහත්තයා හම්බුන එක මට දෙවියෝ බුදුන් දුන්නා වගේ මේ වෙද මහත්තයාට පින් සිද්ධ වෙනවා. මාගේ මේ රෝගයක් ඇදිලා තිබුණා. මේ රෝගයක් කියලා ස්පිරිතාලේ මාස දෙක තුනක් වාගේ නතර වෙලා හිටියා වරින් වර. ඒත් ඒ සුබ වුණේ නැහැ. පස්සේ වෙද මහත්තයා හම්බුණා. වෙද මහත්තයා ගවට ඇවිල්ලා විස්තර කිව්වට පස්සේ කිව්වා මාව තනිපර කරන්න කියලා. ඊට පස්සේ සති
දෙක තුනක් බෙහෙත් බනකොට මට හොඳ තත්ත්වයට ආවා. මේ අතපය තේරම පැලිලා තුවාල වෙලා ඉඟ තේරම කතන්න වෙලා නිින්ද යන්නේ නැහැ. රැට නිින්ද යන්නේ නැහැ. කණ්ඩ බොන්න බෑ. කිසිම දෙයක් නැකිටින්නවත් බැරුව හිටියේ. මාව දෙන්නේ අල්ලගෙන තා වේද මහත්තයා ගාවට එක්ක ආවේ. පස්සේ වේද මහත්තයා තමයි මට මේ ලෙඩේ සුව කරලා දුන්නේ හොඳටම. දැන් ඉතින් කණ්ඩ බොන්න ඔක්කොම පුළුවන්, යන්නත් පුළුවන්, අඩිය ගහලා යන්නත් පුළුවන්. දැන් මගේ වැඩ ටික මම කරගෙන ඉන්නවා. වේද මහත්තයාට ඉතින් පින් සිද්ධ වෙන්න කියලා දැන් මම කියන්නේ මගේ දැන් ලෙඩේ හොඳ හින්දා. මම මගේ වේද මහත්තයාට ගොඩක් පින් සිද්ධ වෙනවා. අද මම මේ තත්ත්වේ තියාගත්තට මම රාගම හොස්පිටල් එකේ මාසයක් නතර වෙලා හිටියා. ඊට පස්සේ රාගමින් මට කිව්වා බඩේ ගෙඩියක් තියෙනවා කියලා. ඊට පස්සේ මාව රාගමින් ට්‍රාන්ස්ෆර් කරා මහරගම කැන්සර් හොස්පිටල් එකට. කැන්සර් හොස්පිටල් එකේ දවස් 7ක් හිටියා මං ගිහිල්ලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඔපරේෂන් එකක් තියෙනවා, බඩේ ලොකු ගෙඩියක් තියෙනවා, ඒක අයින් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මං කිව්වා මට ඔපරේෂන් කරන්න බෑ, මගේ බබාල දෙන්නේ කිට පොඩි බබාල දෙන්නේ. ඊට පස්සේ වේද මහත්තයා ළඟට ඇවිල්ලා මට තෙල් දුන්නා. වේද මහත්තයා තමයි අද මාව ගොඩ දාලා දුන්නේ. වේද මහත්තයාට බුදු බවත් වෙන්න තමයි අද මම මේ තත්ත්වෙන් ඉන්නේ. මට කන්නවත් බැරුව ගොඩක් දුකින්ද මම වේද මහත්තයාට පින් සිද්ධ වෙන්න තමයි මම අද මේ තත්ත්වෙන් ඉන්නේ. දැන් බඩ කැක්කුමත් නැහැ ගොඩක් වෙලාවට. ඇත්තටම ගොඩක් මට වේද මහත්තයා තමයි මාව ගොඩ දැම්මේ කියලා මං කියනවා. වේද මහත්තයාට පින් සිද්ධ වෙනවා. ආරෝග්‍ය අපාර මාලාභ කියලා බුදුදහමින් කියන්නේ නිරෝගීකම පිළිබඳව කියන කදිම විග්‍රහයක්. නිරෝගීව ජීවත් වීමට ඔබ අප සියලු දෙනාම වගේ කැමතියි. නමුත් යම් හේකින් අප රෝගී වුවොත් අපිට කායික මෙන්ම මානසික සහනයටත් ගොඩක් ලොකු බලපෑමක් එල්ල කරනවා. ඉතින් ඒ වුණත් පිළිකාවෙනි රෝගයක් වැළඳුන පුද්ගලයා කෙතරම්නම් චිත්ත පීඩාවට පත්වනවා ඇද්ද? එබඳු රෝගීන්ට සුවසෙත සැරසීම ඔබ අප කවුරුන් අතින් හෝ සිදුවිය යුත්තා. එවැනි සත්ක්‍රියාවක් කිරීමට පහළ වූ ජීවකයානෝ කෙනෙක් අද අපත් සමග එකතු වෙනවා. මේ හෙළවෙදකම කියන්නේ එක්තරා විදියක රජකම. ඒ රජකමේ අටුණු පැලැන්දු පුද්ගලයෙක් අද අපේ වැඩසටහනට සම්පත්දායකත්වය දක්වනවා. පාරම්පරික විශ්වාරාම වෙද පරපුරෙහි අවුරුදු 40ක අත්දැකීම් ඇති වෛද්‍ය ඒ.ඒ. සුමතිපාල මහතා අද අපේ වැඩසටහනට එකතු වෙනවා. වෛද්‍යතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ වැඩසටහනට ආවන් කියලා. වෛද්‍යතුමනි මුලින්ම මේ පිළිකාව කියන්නේ මොකක්ද කියලා හැඳින්වුවා. ඔව් පිළිකාව කියලා එකක් තියෙනවා. ඊළඟට ගෙඩි වර්ගයක් පිළිබඳ විග්‍රහ කරනවා අපේ පැරණි වෛද්‍ය ග්‍රන්ථවල. තිබෙන්නේ ගෙඩි වෙදකම සහ පිළිකාව වෙදකම කියලා. බොහෝ විට ගෙඩියක් පිළිකාව බවට පරිවර්තනය වෙනවා කාලයක් ගත වෙන. වාතයෙන් හටගන්නා ගෙඩි, තෙමෙන් හටගන්නා ගෙඩි, පිතෙන් හටගන්නා ගෙඩි, සරව ගෙඩි, ඊළඟට මර්මස්ථාන නිලහරා හටගන්නා ගෙඩි. මේ ගෙඩි වර්ග පිළිබඳ වෙද පොතේ සඳහන් වෙනවා 4448ක් ශරීරයේ ගෙඩි හටගන්නවා කියලා. මේ අතර මේ ගෙඩි වර්ගවල විෂාදී ගෙඩි හටගන්නවා. සමහරට ඇහි 3ක් 2ක් වගේ ඇවිල්ලා ප්‍රමාණයක් ඇවිල්ලා ඇස්සක් වාගේ මතුවෙලා ඒක පැසවලා පිළිකාව බවට හට ගන්නවා. ඒ නිසා ගෙඩි පිළිකාව බවට පත් වෙන උන හේතුව නිසායි. නමුත් දැන් වර්තමානයේ අපි දකින හේතුවක් තමයි අපිට තියෙන පළපුරුද්දනුව පේනවා ගෙඩියක් හට නොගෙන පිළිකාවක් හට ගන්නවා. පිළිකාවක් කියන්නේ පිළිලයක්. අපි දන්නවා අපි දැන් ගසක පිළිලයක් හටගත්තාම ඒ පිළිලේ ගහින්ම පෝෂණය කරලා ඊළඟට ගහ විනාශ කරලා දානවා. අන්තිමේදී ගහ මැරී යනවා. ඒ වගේ තමයි පිළිල හට ගැනීමෙන් රෝග කරණාවක් එයින් හට ගන්නවා. අපි ආයුර්වේද වෙදකමේ මේ සඳහන් වෙන්නේ කර්කටක අර්බුද කියන්නේ. කියන්නේ කකුලෝගේ ස්වභාවය. කකුලෝගේ අඬු වේදෙන්නාසේ ශරීරේ පුරාම මුල් දිව යන රෝගයක් තමයි පිළිකාව කියන්නේ. මහා විදුලි වේගයෙන් ශරීරේ හටගෙන ශරීරය වෙලා ගන්නා, ශරීරය විනාශ කරන, මරණය ගෙනදෙන විපත්තිකාරක මාරාන්තික රෝගයක් තමයි පිළිකාව කියලා කියන්නේ. එතන වෛද්‍යතුමනි පිළිකා වර්ග තියෙනවනේ. දැන් වෛද්‍යමා සමාන කළා පිළිකා ගෙඩිවලත් එක එක වර්ග තියෙනවා කියලා. ඒ වගේ ශරීරයේ අවයව සම්බන්ධිනුත් මේ පිළිකාව කියන දේ ගොදුරු වෙනවා. ඔව්. එතකොට ඒව ගැන පොඩ්ඩක් සඳහන් කරමු. පිළිකා වර්ග අස්ති පිළිකා, මාංශ පිළිකා, පිටින් හටගන්නා පිළිකා, ඊළඟට වසාග්‍රන්ථි වල හටගන්නා පිළිකා, ලේ පිළිකා, මේ ආදී වශයෙන් පිළිකා වර්ග ගණනාවක්ම තිබෙනවා. එක් එක් පිළිකා වර්ගයකදී
ඒ පිළිකාව සම්බන්ධ ස්ථානය ඇසුරු කොටගෙන තවත් ස්ථානවල තවත් පිළිකා කීපයක් හට ගැනීමට බොහෝදුරට අවස්ථාව තියෙනවා. එතර වෛද්‍යතුමනි මේ ගොඩක්ම රෝගීන් එන්නේ මොන පිළිකාව පිළිකා රෝගයකට ගොදුරු වෙනවද? දැනට ගොඩක්ම ඉන්නේ පියවුරු පිළිකා, මුඛ පිළිකා, අක්මා පිළිකා, ඊළඟට හිසේ පිළිකා. හිසේ පිළිකා. එතර වෛද්‍යතුමනි මේ වැඩිහිටියන්ටද ගොඩක්ම මේ රෝගය බලපාන්නේ නැත්නම් ළමා අවදියේ සිටින අයටත් මේ රෝගය බලපාන කොහොමද ඒක නැසනන් කරන්නේ දැන් මේක අද නම් මේ මාස 10 ළමයෙකුටත් නම් ප්‍රතිකාර කරන වගුරු පිළිකාවක් ඒ නිසා අද ළමා වයසේ අය 10ක් 15කට වගේ මම ඔය වෛද්‍ය ප්‍රතිකාර ලබන ස්ථානවල ඉන්න ළමින්ද බෙහෙත් දෙනවා ඊළඟට මේ වැඩි හිටි අයට නම් වැඩියෙන්ම තියෙන්නේ මේ අක්මා පිළිකාව වැඩි හිටි අය බොහෝ දෙනෙක් ඉන්නේ අක්මා පිළිකාවට වැඩි වයසේ කට්ටිය අවුරුදු 65 70 වෙනකොට අක්මා පිළිකාව තමයි බොහෝ දෙනා හටගන්නේ ලට පියවුරු පිළිකාව නම් එහෙම වයස් ප්‍රමාණයක් නැහැ තරුණ අයටත් තිබෙනවා මධ්‍යම වයසයටත් තියෙනවා වැඩි වයසයටත් තියෙනවා මේ රෝගය ගැන දැන් සාමාන්‍යයෙන් ගොඩක්ම අපිට ඉස්සර අහන්න ලැබුණේ මේ රෝගය ගැන බටහිර රටවල් වලින් නමුත් මේ වෙනකොට මේ රෝගය මුළු ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන රෝගයක් බවට පත් වෙලා තියෙනවා එතකොට මේ වැනි රෝගයක් මේ සාමාන්‍යයෙන් හැමෝම කියන්නේ මේ පිළිකා රෝගය හොඳ කරන්න බෑ කියලානේ මෙවැනි රෝගයක් හඳුනගන්නේ කොහොමද මේ මෙවැනි රෝගයක් ශරීරයේ යම් ස්ථානයක හටගැනීමේ බොහොම දීර්ඝ විස්තරයක් කරන්න වෙනවා. එක එක ඉන්ද්‍රියන්වල පිළිකාවක් හටගැනීමේ මුල් අවස්ථාවේදී යම් දැනවීමක් කරනවා. දැන් ඔළුවේ පිළිකාවක් හටගන්නවා නම් ඔළුවේ ගැක්කුම නිතරම නවතින්නේ නැති ඔළුවේ ගැක්කුම. කොච්චර ප්‍රතිකාර කරත් තු වෙන්නේ නැහැ. සමහර ගෙඩියක් හෝ පිළිකාවක්. ඊළඟට අතපය පණ නැති වෙනවා. කතා කරන්න බැරි වෙනවා. එක අංශයේ අතක් කකුලක් පණ නැති වෙනවා. ඊට උගුරේ පිළිකාවක් ආවම අධික ලෙස සෙම රඳනවා කතා කිරීම අපහසුතාවය තියෙනවා කටේ තුවාල හට ගන්නවා උගුරේ තුවාල හට ගන්නවා කණ්ඨමාල ගෙඩි කියලා උගුරේ ගෙඩි හට ගන්නවා ඊට පෙනහළු පිළිකාවදී කල්පවතින කැස්ස මොන හේතුවක් නිසාවත් මොන ප්‍රතිකාරයක් ගත්තත් සුව වෙන්නේ නැහැ පෙනහැල්ලි විතර කැස්ස ගතිය සෙම ගතිය කකරා දැවීම නිතරම තියෙනවා හුස්ම ගන්න බෑ පපුව වේලනවා ගැහෙනවා ඊළඟට ආමාශයේ පිළිකාවකදී බඩ පුරවා දැමීම නිතර බඩ පිපෙනවා කන්න බොන්න බෑ බඩ ඇහිල්ලා වාගේ දැනෙනවා. ඇඟ දැවිල්ල හට ගන්නවා. උගුර හිර වෙනවා. ඊට ගලනාලේ පිළිකාවරදී ගලනාලේ ඉදිමෙනවා. කොහොමත් ආහාර ගන්න බෑ. ගන්න ආහාර ඔක්කොම ආපහු දාන වමන යනවා. ඊළඟට අක්මා පිළිකාවකදී ආහාර ගැනීම ඉතාමත්ම අපහසුයි. කුමන ආහාරයක් දැම්මත් බඩේ බර ගතිය, බඩේ කැක්කුම එනවා. ඊළඟට විශේෂ ලක්ෂණයක් තමයි වැසිකිළි යාම නැත්නම් ටොයිලට් යාම ඉතාම දුර්වල තත්ත්වයකට වැටෙනවා. අක්මා පිළිකාවදී අධික ලෙස කොන්ද කැක්කුම, වමන ඔක්කාර ගතිය උණ ගැනීම කලන්ත ගතිය කරකැවිල්ල මෙවාගේ රෝග හට ගන්නවා. ඊළඟට වකුගඩු පිළිකාවකදී කොන්ද කැක්කුම අධික ලෙස එනවා. මුත්‍රා අවරෝධය තියෙනවා. මුත්‍ර කුච්චේ නැත්තම් මුත්‍රා ඝාතය කියන්නේ මුත්‍රා වැඩිපුර යනවා. එහෙම නැත්තම් මුත්‍රා අඩුවේ යනවා. නැත්තම් මුත්‍රා සමග ලේ යනවා. ওই හේතු නිසා අපිට හඳුනා ගන්න පුළුවන් වකුගඩු පිළිකාවක් හැටියට. ඊළඟට මල මාර්ගයේ පිළිකාවකදී වැසිකිළි යාම ඉතාමත්ම අඩුයි. ටොයිලට් ගියාම ඉතාම දුර්වල තත්වයක පවතින්නේ. ඊළඟට සමහරවිට බොහොම අමාරුයි දවස් දෙකක් තුනකට සැරයක් වගේ තමයි යන්නේ. ඒකෝල ඒ වැඩි වුණාම ලේ ගැනීම, සැරය යාම, දියාරුවට වතුර වාගියාම, සෙම්සටු වාගිය ගැනීම, නිතර තෙත ගතිය, මේ වගේ අධික දැවිල්ල, මේ වගේ රෝග ලක්ෂණ හට ගන්නවා. ඊළඟට ආග්නේයශේ පිළිකාවක් හටගත් ගල නිතර දැවිල්ල කැක්කුම, සීනි අඩු වැඩි වෙනවා, සීනි නිෂ්පාදනය ඉතාම පහත පැත්තකට බහිනවා. ඊළඟට ඇඟේ ශරීර ස්ථාන තවත් ස්ථාන තියෙනවා මර්ම ස්ථාන තියෙනවා 317ක් ඒ ස්ථානවල කොමන ස්ථානයක පිළිකාවක් හටගත්තත් ඒ ස්ථාන වලින් තවත් ස්ථානවල ගමන් කිරීමේ හේතු තියෙනවා ඔළුවේ තියෙනවා නිල 17ක් ශරීරයේ තියෙනවා 317ක් මේ මර්ම ස්ථාන නිල සංඝටනය වෙලා මේ රෝගේ හට ගැනීමෙන් බොහෝ දේ තියෙනවා පිළිකා ලක්ෂණ ඔන්නවයි යම් කෙනෙකුට පිළිකාවක් තියෙනවා ඔය රෝග ලක්ෂණ වලින් මට පවතින පිළිකාවක් කියලා තමුන්ටම රෝග නිශ්චය කිරීමේ හැකියාව තිබෙනවා එතර වෛද්‍යතුමනි සමහරක් වෙලාවට දැන් මේ වෛද්‍යතුමා කතා කරා අර ගෙඩි සම්බන්ධ පිළිකා ගැන. එතකොට සමහරක් වෙලාවට මේ ගොඩක් අය සාමාන්‍ය ශරීරයේ පොඩි ගැටිත්තක් වගේ වුණත් ඒක පිළිකාවක් කියලා බය වෙලා එනවා. එතකොට ඒ වගේ අයට මොන වගේ උපදෙසක්ද දෙන්නේ? ඒක තියෙනවා වාතයෙන් හට ගන්නා ගෙඩි, පිටෙන් හට ගන්නා ගෙඩි, ඒක තමයි තෙල් ගෙඩි කියන්නේ. ඊළඟට විෂාදී ගෙඩි. ඊළඟට සැරව ගෙඩි. මේ වගේ ගෙඩි වර්ගීකරණයක් තියෙනවා ආයුර්වේද පොතපතේ පරිණි පොතපතේ හොඳ ලස්සනට විග්‍රහ කරනවා මම හිතන්නේ ආයුර්වේදයේ තමයි මේ පිළිකාව පිළිබඳ ඉතාම හොඳ විග්‍රහය තියෙන්නේ එතකොට ඒක අපිට දැනගන්න පුළුවන් මේ ලෙඩ ආවේ කුමන ගෙඩියක් හැදිලාද කියලා හොඳින් හඳුනාගන්න පුළුවන් සරව ගෙඩියක් නම් පැසවනවා සරව ගෙඩියකදී අපි කරන ප්‍රතිකාරය සාමාන්‍යයෙන් පැසවලා යන්න බෙහෙත් ගාලා සුව කරනවා
කැපීමක් කිරීමක් කිසි දෙයක් අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් දැන් උජාරිකා වගේ ගෙඩියක් ආවොත් අපි බෙහෙතක් ගාලා අපි ළඟ තියෙන ගෙඩි පුච්චන කටුව දෙකෙන් පුච්චලා සුව කරනවා. ඔළුවේ වාය ගෙඩියකදී අපිට ඒ දේ කරන්න බෑ. ගෙඩි දිය වෙන බෙහෙත් වලින් ප්‍රතිකාර ලබා දෙන්නට ඕනේ. තව ගෙඩි වර්ග වල විශේෂයෝකයි පිටෙන් හට ගන්නා ගෙඩියක් නම් පිත් ප්‍රමේහ රෝග ලක්ෂණ හටගත්තාම පිටෙන් හට ගන්නා ගෙඩියක් බව තීරණය කරාම පිට අඩු කිරීම සඳහා ප්‍රතිකාර ලබා දෙනවා. හුඟක් දුරට ගෙඩි හට ගන්නවා පිත්තාසේ. පිත්තාසේ ගෙඩි වලින් පිත්තාසේ නරක් වෙනවා, දුර්වල වෙනවා, සැරව යනවා, ඒ වගේ රෝග ලක්ෂණ හට ගන්නවා. පිත්තාසේ ගල් හට ගැනීමත් ඒ වගේ රෝග ලක්ෂණ හට ගන්නවා. වකුගඩුවේ ගල් හට ගැනීමත් ඒ වගේ රෝග ලක්ෂණ හට ගන්නවා. එතන මේ ඉස්සර කාලයට වඩා අද වෙනකොට මේ ගොඩක් පිළිකා රෝගයට පොදුරු පිරස වැඩි. දැන් එතන වෛද්‍යතුමනි මේ අපි ඊළඟට කතා කරමු මෙවැනි රෝගයකට මේ ගොදුරු වෙන්න හේතු මොනවාද? ඒ කියන්නේ ගොඩක් ජීවන රටාවන් කොහමද මේ වගේ? අද වර්තමානයේ අපි කන බොන ආහාර සමස්ත ජීවන රටාවම වසවිස ගන්න. වස නැති දෙයක් නැහැ. අපිට පේනවාද අපි ආහාර පාන උයල ගත්තත් ගෑස් ලිපේ උයල ගන්නේ. මොකද ඒකේ ගෑස් එකට මේ තියෙන පෝෂණ ගුණේ සම්පූර්ණයෙන් ඌණතාවයටපත් වෙනවා. ඒ කියන්නේ නැති වෙලා යනවා. දැන් බෝංචි ටිකක් වගේ වෑංජනක් එළවලුවක් කිව්වා. ඒකේ තියෙන ගුණේ පිරිහෙලා යනවා. අපි ගන්න අන්තිමේදී පිච්චිච්ච රොඩු ටිකක් තමයි කන්නේ. බට්ටික උයාගත්තත් අපි රයිස් කුකරේගේ බට්ටික දෙනකොට තමාලාට අපේ කාන්තාව හාල් ටික ලිපේ තියලා ටීවී බලනවා කියලා. ඊළඟට ඇවිල්ලා බලනකොට බට්ටික පොල් කුඩු වෙලා. මේ කැමෙන් ඇති වැඩන්නේ. ඊළඟට තවත් අය උදේට උයලා පිටිගේ තියලා වැලට යනවා රෑට කනවා. සමාවිට දවල්ට උයලා ඒ ආහාර රාත්‍රියට කනවා. ඔය අතරතුරේදී පාම් පිටි බනිස් ආදී පිටි ආහාර පාන, ඊළඟට ආහාර ගන්නකොට තෙල් ආහාර, දැන් අපි බලනවා අද මොනවා උයන්න ගත්තත් අද ලූණු මිරිස් ආදී දේවල් තාච්චියට දාලා තෙල් ටිකක් දාලා චාව් ගාලා කරගෙනකොට තව උනා එළු ටිකක් දාලා කනවා. මේ කැමෙන් ඇති වැඩන්නේ. මේවා පිළිකාකාරකයි. නවීන ආහාර තාක්ෂණය සම්පූර්ණ වශයෙන් සම්පූර්ණයි. ඒ නිසා මේවා ශාරීරික දිරවන්නේ අපේ ශරීරයේ මව් කිරි වලින් හැදිච්ච ශරීරයක්. ඒ නිසා මේ ශරීරයට වශවිෂ පැටවීම හොඳ කාර්යයක් නෙවෙයි. විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙන්න හුඟක් හේතු වෙනවා. ඒගේ දේ ශක්තිය අඩු වෙනවා. අද කවුරු හරි නිකන් වැටුණත් අතප්පයක් කැඩලා පුපුරලා තමයි නතර වෙන්නේ. පරිණියය මෙහෙම නෙවෙයි. පරිණියයට මේ වගේ රෝග තිබුණ නැහැ. හොඳ ආහාර පාන ගත්තා. ගෙවත් ඒ වගා කරගෙන හොඳ එළවලු කෑවා. අද ඒක නැහැ. ඊළඟට අපි දකිනවා තව දෙයක්, මේ සූදානම් කරන ලද ආහාර පාන, සූදානම් කරන ලද පළතුරු දකින්න තියෙනවානේ මාකට් එකේ පාර දෙපැත්තේ කඩවල්වත් අපිට දකින්න තියෙනවා සූදානම් කරන ලද කෑම. ඒ නිසා ඒගොල්ලෝ දැනගන්න ඕනේ කෑම බීම හදන අය මේ කනබොන ආහාර පාන පරිභෝජනය කරන අයට වසක් විසක් ඇතුල් වෙන්නේ නැතුව ශරීරයට හොඳ ගුණදායක පෝෂ්‍යදායක ආහාරයක් බිල්ල කරලා දෙන්න. අද ඒ තත්ත්වය අපි බොහොම පිරිහිලා තියෙන්නේ. සූදානම් කරන ලද ආහාර පාන වර්ග, කෑම බීම වර්ග, සංග්‍රහශීලී පාන වර්ග, මේ සියල්ලකම වස විසින් සම්පූර්ණයි. කෑම බීම අපි ගන්න පළතුරු එළවලු හැම දෙයක්ම වස විසින් සම්පූර්ණයි. ඒ නිසා ඒ කාරණාව නැවත නැවතත් දීර්ඝ වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. බොහෝ දෙනෙකුට මේ කාරණේ තේරෙනවා. ඒ නිසා කෑම බීම ගන්නකොට, ආහාර පාන ගන්නකොට වස විසින් තොරව ගැනීමට, ඒ වගේම ඒවායේ තියෙන රසගුණ පදාර්ථ විනාශ නොවී ආහාර පාන ගැනීම බොහොම වැදගත් වෙනවා. අද ඒක නැතිලා තියෙනවා. රසගුණ වීර විපාක කියලා හතරක් තියෙනවා. ආහාරයක් ගත්තාම ඔන්නේ කාරණා හතර තුල ඉඳගෙන ඒ ශරීරයට රසවත් භාවයේ, ගුණවත් භාවයේ, රස කියලා කියන්නේ රසරත්ත මාංශ මේද අස්ථිමජ්ජා ශුක්‍ර කියන සප්ත ධාතුන් වර්ධනය කරනවා, වැඩෙනවා. ඒ රස කියන්නේ ඒකයි තේරුම. රක්ත කියන්නේ ලේ හීනතාවයක් නෑ, ලේ වඩනවා ශරීරයට, ලේ උපදිනවා. නමුත් අද තියෙන ආහාර පාන වලින් ලේ උපදිනවා කියලා බලන්න නොයකුල් ලෙඩ හැටින්නේ ඒකයි. ලේ අඩු රෝග, ලේ හීන රෝග, ඊළඟට ලේ හීනතාවය හටගන්න රෝග අද දකින්න තිබෙනවා. ඊළඟට අපි වම්මලා උඩා ළමින්ට දෙනවා මාළු බෙදර, බිත්තර බෙදල, මස් බෙදල දිනපතාම දෙනවා. වෙනත් දේවල් නෙමෙයි ඒගොල්ලන්ට දෙන්නේ කිලි මේවා. මොකද අනිවාර්යෙන් බඩේ පිළිකා ආයි වගේ ළමයි ගණනාවක් මාළකට එනවා බඩේ පිළිකා රෝගින්. ඒ නිසා අම්මා තාත්තත් කල්පනා කරන්න ඕනේ වර්තමානයේ ළමයි හොරදල් කරා වගේ නෙමෙයි, මේ ආහාර පාන නිතර දුන්නොත් පිළිකාවත් දරුවාට හට ගන්නවා. ඒ නිසා අපි මේ කියන්නේ කෙලින්ම බය නැතුව කියන්නේ අපි ළඟ රීවාගේ ලෙඩ වෙනවා, පොඩි ළමයි එනවා. අහපුවාම මොනවද කියන්නේ? විතර බදලා ගන්න ඕනේ, මාළු බදලා ගන්න ඕනේ, මස් බදලා ගන්න ඕනේ. මේ ප්‍රෝටීන් ඌණතාවය නිසා කුකුල් මස් නිතර දෙන්න ඕනේ. මේක මහා වෙළඳ ප්‍රචාරයක්. මේක වෙළෙන්දුන්ගේ වැඩක්. එහෙම දෙයක් අවශ්‍ය නැහැ. අපේ අය, පැරණි අය මේ මස් මාංශ කාලා නෙමෙයි ජීවත් වුනේ. දේශීය පළතුරු ආහාර වර්ග, ධාන්‍ය වර්ග අරගෙන. ඒ වගේම අද ධාන්‍ය වර්ග වුණත් නොයෙකුත් ආකාරයේ වශයෙන් යුක්තයි. ඒ නිසා ඒවා නැවත නැවත සෝදලා පිරිසිදු කරලා ආහාර පාන හැටියට ගන්නට ඕනේ. ඒ නිසා මේ ගොඩක් කල්පනා කරලාද
කල්පනාවෙන් බුද්ධිය මෙහෙවෙලා උයලා පියලා කණබොන කාලයක් බවට අද පත් වෙලා තියෙන. අතීතයේ මේ ගොඩක් වෙලාවට ක්‍රියාශීලී ජීවිතය තමයි ගත කරේ. ඒ නිසාම ඔවුන්ට හැදෙන ලෙඩ රෝගත් ගොඩක් අඩුයි සහ ඔවුන්ගේ දරුවන්ටත් ඕන් දුන්නේ වත්ති පිටේ වගා කරන එළවලු පළතුරු. ඒ නිසා කෘෂි ද්‍රව්‍ය ඒවට වැදිලා නැහැ. ඒ නිසා තමයි ගොඩක්ම අතීතයේ මිනිසුන් නිරෝගීව සිටින්නේ. නමුත් වර්තමානයේදී ගොඩක් කාර්යබහුල ජීවිතත් එක්ක ඔවුන්ට කාලයත් එක්ක ගැටෙද්දී එවැනි පෝෂදායි ආහාර වේල ගන්න ලැබෙන්නේ නැහැ. කඩෙන් ගන්න කෘත්‍රිම ආහාර තමයි ඔවුන් මේ ආහාරයට ගන්නෙ. නමුත් ඔවුන් දන්නේ මේ ඔවුන් මේ ගන්නෙ ලෙඩ රෝග කියලා. ඉතින් වෛද්‍යතුමනි, ආහාර වලින් විතරද මේ ලෙඩ රෝගේ මේ පිළිකාවට ගොදුරු වෙන්නේ? තාක්ෂණික දේවල් ඒකට බලපාන්නේ? එහෙම බලපෑම රසායනික දේවල් තාක්ෂණික දේවල් මේවල බලපානවා. සමහර අය රසායනික කර්මාන්තශාලා වලින් ණයටත් මේ රෝගේ හට ගන්නවා. එහෙම ආයෙනවා. වසවිසරය ඇතුළු වීමෙන් ඔයා එයා කන්ඩිෂන් වගේ දේවල් එහෙම නැත්නම් ඔය ෆ්‍රිජ් එකේ තියෙන ආහාර පාන රසායනික සංයුතින් වලින් රෝගේ හට ගන්නවා. ඊළඟට ජලයේ තිබෙන ආහාර පාන වර්ග අපි දන්නවා. දැන් විලි කලාපයේ තියෙන වැවේ නානවා ගිහිල්ලා එතකොට නානකට වතුර පේනවා. සමහර අයට වැවේ වතුර බොනවා. නමුත් ඔය වැවේ සමහරට මාළු කුණු වෙනවා, සමහරට සත්තු කුණු වෙනවා. ඊළඟට වෙනත් වසවිස වර්ග, දැන් කෘමිනාශක තෙල් වර්ග කලවම් වෙනවා. දැන් යම් යම් කෘමිනාශක භාවිතා කරලා ඉගිල්ල නානකොට ටැංකියේ හොදලා ඒ භාවිතා වෙනවා. ඒ නිසා ඒවැය හැදෙන මාළු අපි කාපම අපිට රෝග හට ගන්නවා. අනිවාර්යයෙන් වග්ගඩ රෝගයක් එමුත පිළිකාවක් හට ගන්නවා. ඒ නිසා මේ රසායනික ආහාර පාන දැන් අපි දන්නවා බිස්කට් වර්ග වල බොහෝ දුරට යම් යම් දේවල් අඩංගුයි. මම ඒවා විස්තර වශයෙන් කියන්නේ. බීම වර්ග වල රසායනික දේවල් අඩංගුයි. ඒ නිසා මේ ගැන අපිට විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. අපිට කටට දැනෙනවා කනකොටම ලුණු රහ බිස්කට් එකක් කෑවොත් වැඩි කාලයක් නැහැ වග්ගඩ රෝගයක් හට ගන්නවා. ලුණු විශ්සයි ලුණු නෙමෙයි මේ තියෙන්නේ. තව වෙනත් වර්ග මම ඒවා දීගේ විස්තර කරන්නේ නැහැ. මට කියේ හැකි නමුත් ඒ නිසා ඒවැයන් අපි භාවිතාවෙන් තොර වෙන්නට ඕන. ඒවා ඉතා සීමා සහිතව භාවිතා වෙන්නට ඕන. ඒ වගේම මේ දිනපතාම ඔය වස විස නසන අපේ කැඳ වර්ග බෙහෙත් කැඳව දැන් කටපිංච කැඳ කියන එකට වස නසනවා නේ. වස විස නසනවා. ඒ වගේම මේ දේ අඩු කරනවා. හාතාවාරිය කැඳවලට ඇගේ වස විස අඩු කරනවා. සෛල වැඩෙනවා. ඒ වගේ අපි මුගුණ යන්නේ කැඳ ගොටුකොල කැඳ ඒ වගේ වර්ගවලින් වසවිස නැසීමේ ගුණයක් තියෙනවා. නමුත් අපේ අය ඒවට පුරුදු වෙලා නැහැ. අපේ අය බොන්නේ අර සූදානම් කරනවාද බීම වර්ගයක් බෝතලයක් කරන් කල්ලෝන්නේ. ඒ නිසා ඒවා සමහර බීම වර්ග තියෙනවා. කාලයක් බීපුවම මාස දෙකක් බීවොත් දේවිඩියා රෝගී බවට පත් වෙනවා. මම නම කරන්න යන්නේ නැහැ. මම ඒ වෙන පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් වලින් අද පාවිච්චි වෙලාම ජීවත් වෙන්නට ඕන. තව තියෙනවා ඉතින් ඔය හදිසි හැන්දෑවට එම් පිල්ල කරන කෑම වර්ග තියෙන හදිසි ටොට්ටොක් ගාලා ගහලා එම කන්නේ. ඒ වගේම තමයි වකු කඩු ගල්, පිත් ගල්, කොලෙස්ටරෝල්, සීනි ඔක්කොම හැදෙනවා. ඊළඟට තවත් දෙනවා මේ හෝමෝන් අඩු අයට හෝමෝන් බෙහෙත් දෙනවා. පිළිකාවක් එනවා අනිවාර්යයෙන්ම. කැල්ෂියම් අඩු අයට කැල්ෂියම් වර්ග දෙනවා. ඒකෙන් හට ගන්නවා. ඊළඟට උපත්පාලන ප්‍රතිවර්ග වලින් ජබ්ගෙල රෝග හට ගන්නවා. මම විග්‍රහ කරන්නේ නැහැ දිගටම. තයිරොක්සින් ගැනීමෙන් තයිරොයිඩ් පිළිකා හට ගන්නවා. එහෙම ලෙඩ වෙලා තියෙනවා. ඒ නිසා අපි ඕවා නෙමෙයි කරන්න ඕනේ. අපි දැන් ස්වාභාවික දේවල් පරිහරණය කරලා අපිට ශරීරයේ විටමින් ඌනතා අපි හදා ගන්නට ඕනේ. ප්‍රතිජීවක ඖෂධ වලින් ප්‍රතිදේහ ගොඩනගනවා. ඒකයි අද වෙලා තියෙන්නේ. ප්‍රතිජීවක ඖෂධ ගන්න බොහෝ දුරට හැම දෙනෙක්ම දුවගෙන යන්නේ ප්‍රතිජීවක ඖෂධයක් ගන්න. ඒකෙන් වෙන්නේ ප්‍රතිදේහ ගොඩනගනවා. ඒ ගොඩනැගීමෙන් ශරීර පිළිකාවක් නිකම්ම හට ගන්නවා. එහෙම ලෙඩ වෙනවා. ඒතර වෛද්‍යතුමනි, අපි දැන් සඳහන් කරේ හොඳ නැති කෑම් පිළිකා රෝගයකට නේ. මම හිතන්නේ මේ කෘත්‍රිම ආහාර නිසා පිළිකා රෝගයට විතරක් නෙමෙයි ඔබ ගොදුරු වෙන්නේ. තවත් ලෙඩ රෝග රැසකට ඔබට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ කෘත්‍රිම ආහාර ඔබ ආහාරයට ගත්තොත්. වෛද්‍යතුමනි, අපි සඳහන් කරමු මේ දැන් අපි ගොඩක් කිව්වේ හොඳ නැති ආහාර පිළිකා රෝගයෙන්ට මේ හොඳ ආහාර වර්ග මොනවාද? අපි සාමාන්‍යයෙන් ඔබ නිර්දේශ කරන නිර්දේශ කරනවා ප්‍රධානම එකක් තමයි මේ අපි කටුපිල කැඳ පිළිකා වෙදකමේ අංක එකේ වෙදකම තමයි ප්‍රතිකාරය තමයි කටුපිල කැඳ වර්ග දීම. කටුපිල කැඳ දෙනකොට අමිනිකුරු සුදුරුණ්ඩිය මිශ්‍ර කරලා එමෙතන තවත් ඔය අලිපේර කොළ දැන් ගොටු කොළ මුගුණ යන්න ඒ වගේ දේවල් මිශ්‍ර කරලා ඊළඟට සවු බාර්ලි වැනි දේවල් මිශ්‍ර කරලා හොඳ කැඳක් දෙන්න පුළුවන්. ඊළඟට ඔය ආහාර මේ කියන්නේ කැඳ වර්ග ගන්නකොට තව බොහෝ කැඳ වර්ග තියෙනවා. අනෝදා කොළ කැඳ, කටු අනෝදා කොළ කැඳ, ඊළඟට ඔය රත්මල් මේ තම්බපු වතුර, ඊළඟට රත්මල්, පිච්චමල්, ඒ වගේම මදුරු තලා, ඒ වගේ වර්ග විශ්සය කරලා ගන්න පුළුවන්. පැරණි වෙදපුතේ තියෙනවා මදුරු තලා, කටුපිල, මුරුංගකොළ,
වගේ දේවල් නිතර ආහාරයට ගන්නවනම් එවන්ද පුද්ගලයෙකුට පිළිකාවක් හැදෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඊතරම් පිළිකා නාශක ගුණයක් තියෙනවා. ආහාර පනවල් ගන්නකොට අපි කෙසෙල් ගෙඩි, පළතුරු වර්ග, තෙල් ගහපු නැති ස්වාභාවික පළතුරු, දේශීය පළතුරු ගන්නට කියලා කියනවා. දේශීය පළතුරු වලින් රස ගුණ වීර් විපාක කියන හතර ශරීරයට හට ගන්නවා. කටුළුවි, වෙරළු, ඒ වගේ දේවල් ඊටම හොඳයි වෙනත් අයට වඩා. ඊළඟට කුරක්කම් පිටි කැඳ, කිතුල් පිටි කැඳ, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. දෙලුම් උස්ම, ඒ වගේ දේවල් පිළිකා රෝගීකට භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔය දෙතුමනි ප්‍රශ්න වෙලා තියෙන්නේ හොඳ හොඳ ගුණාත්මක පළතුරු එළවලු අපිට මේ ගන්න අපහසුයි. හැම වෙලෙම එක්ක කෘමිනාශක ගහපු ඒවා එමත් නැත්නම් පළතුරු වලට උනත් ඉක්මනට ඉදෙන්න එක එක මේ ද්‍රව්‍ය දාලා රසායනික ද්‍රව්‍ය දාලා ඒ නිසා ගොඩක්ම අපිට අපහසු වෙලා තියෙන ගුණාත්මක එළවලු ගුණාත්මක පළතුරු හොයාගන්න විදිය තමයි. ඒට වඩා ඊට ඒකට හොඳම පිළිතුර මං හිතන්නේ ඔබ වත්තේම වගා කරොත් ඔබට පුළුවන් විශ්වාසවන්ත විදියට ගුණාත්මක පළතුරු එළවලු ආහාරයට ගන්න. එතකොට අපි දැන් ඖෂධ ගැනත් කතා කරා අවශ්‍ය. එතකොට තව පිළිකා රෝගීට හොඳ එළවලු පළතුරු වර්ග සඳහන් කරා. මේ අපි දැන් සඳහන් කරමු වෛද්‍යතුමනි මේක ඇයි හොඳ කරන්න බැරි රෝගයක් කියන්නේ? ඔහොම තමයි ඔය කට කතාවට යන්නේ. නමුත් මේ ආයුර්වේද වෙදකමට නම් පිළිකාව අභියෝගයක් නෙවෙයි. මම දැනට මේ පිළිකා පානීය තෛලය කියන එක සකස් කරේ දෙසැම්බර් මාසේ පළවෙනිදා. ඒ පළවෙනිදා සකස් කරාට පස්සේ මට ආපු පළවෙනි ඩෙඩා තමයි අක්මා පිළිකා රෝගියා මීගමුවේ. මේ රෝගියා 6 මාසයක් බුදීලා නැහැ, 6 මාසයක් ආහාර පාන නැහැ, ඇඬු කඳුලින් තෙත් වෙලා හිටපු ලෙඩෙක්. මේ ලෙඩාට මට පළවෙනියෙන්ම මේ බෙහෙත දෙන්න ලැබුණා. මම ගිහිල්ලා මේ බෙහෙත දුන්නා. ඒ නිදෙන තෙලෙඩා පැය 6ක් නිදාගත්තා. ඇහැරියට පස්සේ හොඳ බත් පිගානක් කෑවා. අද තුන් පාරයි දුන්නේ යාට බෙහෙත්. දැන් යා සනීපයි. ඒ නිසා පිළිකාව ෂෝ කරන එක අභියෝගයක් නෙවෙයි. මම එදා ඉඳන් මේ දක්වාම ලෙඩ්ඩු 168ක් දැනට ෂෝය ලැබලා තියෙනවා. ඒ නිසා මට තවත් මේ ලෙඩ්ඩු ෂෝ කිරීමේ හැකියාව තිබෙනවා. සමහර වෙලාවට බැරි වෙන්නේ අවසානයේ මරණාසන්න මොහොතේ ඉන්න ලෙඩෙක් පමණක් බෑ. නමුත් යම් යම් වෙදකම් වලින් අනාථ වෙච්ච ලෙඩ්ඩු ඉන්නවා. අනාථ කරපු ලෙඩ්ඩු ඉන්නවා. ඒ කට්ටියට ප්‍රතිකාර කරලා ෂෝය ලබා ගන්නට බෑ. නමුත් ඊට මෙහා 75ක් විතර වැඩි වුණත් පිළිකාව ෂෝ කරන්න පුළුවන්. මම ඒ ෂෝ කරන්න බෑ කියන කට්ටියට අභියෝග කරන්න ලෑස්ති. ඕනෑම පිළිකා ලෙඩෙක් ෂෝ කිරීමේ හැකියාව තිබෙනවා. බැරි ලෙඩෙක් නෑ. ඒ ලෙඩ්ඩු කොච්චර දුක් විඳත් සමහරලාට දවස් 4න් 5න් ලෙඩා නැගිටිනවා. මේ පිළිකා පානීය තෛලය සහ මගේ දෙන කසාය වර්ග බෙහෙත් 150ක් සංයෝග කරලා දෙන බෙහෙතක් මේක. තෙල සහ කසාය දෙකටම බෙහෙත් 150ක් සංයෝග වෙනවා. ඒ සංයෝගයෙන් දෙන තෙලක් සහ බෙහෙතක් මම දෙන්නේ. ඒකෙන් මේ සියලුම පිළිකා රෝගීන් සනීප කරන්නට පුළුවන්. ලියුකේමියාව සනීප කරන්න පුළුවන්. ඒ වගේ ලෙඩ්ඩු 6 දෙනෙක් ඉන්නවා. දැනට සනීපෙච්ච කට්ටිය ලියුකේමියා ලෙඩ්ඩු පිළිකා ලෙඩ්ඩු ඕනෑම ලෙඩෙක් ෂෝ කිරීමේ හැකියාව තිබෙනවා. ශාරීරික ප්‍රවාහම ක්‍රියා කරනවා. ශරීර ඉන්ද්‍රියන්වල සෑම කොතනක හෝ පිළිකාවක් තියෙනවා. ඒ පිළිකා ස්ථානයට වහාම ක්‍රියා කරලා ඒ ස්ථානය අල්ලගෙන ඒක ෂෝ කිරීමේ හැකියාව මේ පිළිකා තුළ තිබෙනවා. ඒ නිසා පිළිකාව ෂෝ කරන්න බෑ කියන එකට නම් මම කැමති නෑ. මට ඒක අභියෝගයක් නෙවෙයි. මම ඒ තරම් දුරට දැන් කරනවා. දැනට ජර්මනිය, එංගලන්තය, ජපානය, මැලේසියාව, සිංගප්පූරු, ඕස්ට්‍රේලියාව යන ලෙඩ්ඩු මම දැන් ෂෝ කරගෙන යනවා. තාම එක්කෙනෙක්වත් දරුන්නේ නෑ. දැන් ඒගොල්ලන්ට හොඳයි. එක ළමයෙක් ලැබුණා මට ජර්මනියේ අවුරුදු 11යි. ඩොක්ටර් කෙනෙක්ගේ අම්මයි තාත්තයි ඩොක්ටර්ස්ලා. මොලේ පිළිකාව ෂෝ කරන්න බැහැ කියලා හිටි. ඉන්ටර්නෙට් එකේ දැකලා මට කතා කරලා මගේ ළඟට ආව දෙසැම්බර් මාසේ. මැයි මාසේ වෙනකොට ඔළුවේ පිළිකාව සනීපයි. එතන ජර්මනියේ වෛද්‍යවරුත් මවිතයටපත් වුණා. සිංහල වෙදකමින් කොහොමද මේ රෝගියා ෂෝ වෙන්නේ කියලා. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි, ගැටලුවක් නෙවෙයි. කරන ප්‍රතිකාරය අනුව ෂෝ කිරීමට හැකි. ඒ වගේ අභියෝග දිනා ජය ගැනීමට මා සූදානම්. අභියෝග කරන ඕනෑම කෙනෙකුට මම කතා කරනවා. මට ලෙඩ්ඩු 100ක් දෙන්න. මම 100 දෙනාගෙන් අඩු ගානේ 98 දිනක්වත් සුව කරනවා. මට හැකියාව තිබෙනවා. මගේ හදවත වගේම මට මේ බෙහෙත විශ්වාසයි. රෝග සුව කිරීම සඳහා සද්භාවයෙන් කරන දෙයක් මේක. වංචාවකින් හෝ හම්බ කිරීමට හෝ වෙනත් පරමාර්ථයකින් කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ පින උමමාකාර හිතේ සතුටකින් ලබා ගන්නා දෙයක්. මේක ලොකු පිනක්. රටට සේවයක්, ජාතියට සේවයක්. ලක්ෂ ගණන් මිලියන ගණන් වියදම් කරලා වශයෙන් බෙහෙත් වලින් ලෙඩ මරා දමන මේ ලෝකේ මේ වගේ බෙහෙතකින් සුව කරන්න පුළුවන් කියන එක මම ඔප්පු කරලා ඉවරයි. මේක මම තව ඉදිරියට ඉතාම සද්භාවයෙන්, ඉතාම කරුණාවෙන් රෝගීන් සුව කිරීම සඳහා මේ බෙහෙත නිෂ්පාදනය කරනවා. බොහොම දුෂ්කරව තමයි මේ බෙහෙත් වර්ග දෙක හොයාගන්නේ. දුෂ්කරව වුණත් ලෙඩෙක්ව සුව කළා ඒ ලැබෙන සතුට අපිට හම්බෙද්දී ඒක කියා ගන්න බැරි තරම්
ගොඩක් ලොකු සතුටක්. වෛද්‍යතුමනි, මේ මට අහන්න හිතන අතුරු ප්‍රශ්නයක් තමයි මේ, මම අහලා තියෙනවා මේ පිළිකා රෝගීන්ට ගොඩක් ග්ලූකෝස් අඩංගු ආහාර ගන්න හොඳ නැහැ කියලා. ඒකේ සත්‍ය අසත්‍යතාවය අපි චුට්ටක් පැහැදිලි කරමු. ඔව්, ග්ලූකෝස් අඩු වෙන්න ඕන, ලුණු අඩු වෙන්න ඕන, පිටි ආහාර යෝග්‍ය නැ, තෙල් ආහාර යෝග්‍ය නැ, සීනි යෝග්‍ය නැ, හැම විටම කුකුල් මස් වැනි අධික මේදේ සහිත ආහාර යෝග්‍ය නැහැ. ඒකෙන් පිළිකා වැඩෙනවා. ප්‍රෝටීන් අධික ආහාර ගත්තොත් පිළිකා වර්ධනය වෙනවා. ඒ නිසා මම මේ හැමදේම නවත්වනවා. බෙහෙත් ගන්නකොට ඒවා පාවිච්චි කරන්න එපා කියනවා. මේ දේවල් වලින් පිළිකා වර්ධනය කිරීමේ ශක්තියක් තියෙනවා. ශනිකව ශරීරය ක්‍රියා කරලා පිළිකා වර්ධනය කිරීමේ හැකියාව ওই වර්ගවලට තියෙනවා. එතකොට වෛද්‍යතුමනි, අපි මේ පිළිකාව ගැන සඳහන් කරාට වෛද්‍යතුමා කොහොමද මේ හේලවැදකම පිළිකාවට අභියෝග කරන්නේ? මට තේරෙනවා, මම කාලයක් මේ පිළිකාවට අපේ පැරණි වෙදවට්ටෝරු වල බෙහෙත් කරා. ඒ බෙහෙත් වට්ටෝරු වලින් එදා තිබුණ පිළිකාව සෝයන්නට පුළුවන්. නමුත් අද තියෙන පිළිකාව නම් සෝ කරන්න බෑ. ඒ නිසා මට ඒක ප්‍රත්‍යක්ෂභාවයේ හොඳටම වැටහුණා. ඒ නිසා මට මේක අභියෝගයක් කරන්නට මට හිතුණා. මම කල්පනා කළා මේ ගැන විශේෂ පරීක්ෂණයක යෙදුණා. මම කල්පනා කරා මේකට අවශ්‍ය බෙහෙත් මොනවද? ඇඟේ වාතය සමනය කරන්න, පිත සමනය කරන්න, ලේ දෝෂ සමනය කරන්න, ඒ වගේම ලේ නිෂ්පාදනය කරන්නේ නැතිනම් ඒ ඉන්ද්‍රියන් නැවත ප්‍රතිශක්තිකරණය ඇති කරන්න, ඒ වගේම ශරීරයෙන් පිටවලා යන දේවල්, ඒ කියන්නේ වාති පිතසම තුන්දොස් වර්ධනය වෙලා යම් යම් දේවල් වැයෙනවා. මේ නවදුරකින් ජරාව වැඩින ශරීරයක් නිසා මේ ශරීරයේ පිළිකා හට ගැනීම ලේසි. ලෙඩකාරක ශරීරයක් මේක. මේ ශරීරයේ ලෙඩ හැත ගැනීම ඉතාම පහසුයි. ඒ නිසා මේ රෝග සමනය කිරීම සඳහා මොකද්ද මේ යෙදිය යුතු කාරණා, යෙදිය යුතු බෙහෙත් මොනවාද කියලා කල්පනා කරමු. එහෙම කල්පනා කළාම කාලයක් මේ ගත කරලා ඒ පරිේශණයක යෙදිලා තමයි මම මේ බෙහෙත් පන්තිය හොයාගත්තේ. වට්ටෝරුව බෙහෙත් වර්ග 150ක් සංයෝග වෙනවා. මේ බෙහෙත් වර්ග 150 ගස්වල මුල්, කොළ, පොතු, මල් මේ ආදී ඔක්කොම වෙනවා 150ක්. මේ අපි හොයාගෙන ඉන්නේ ඉතාම දුෂ්කරයි. මේක පළවෙනි බෙහෙත තමයි මේ කටුපිල. පිළිකාව සුව කිරීමට හොඳම බෙහෙත කටුපිල. මේක විද්‍යාත්මකව උපකරලා තියෙනවා. නමුත් මට ඊටත් වඩා ප්‍රත්‍යක්ෂයි, කටුපිල සංස්කරණය කිරීමේ බෙහෙත් වලට අනුපාතයක් අනුව යොදා ගන්න හිතුවක් කාර්කමකට කරන්න බෑ. යම් අනුපාතයක් තියෙන බෙහෙත් තුළ ඒ අනුව කටුපිල සංයෝග කරනවා. ඉතින් ඉස්සල්ලාම මේ මුල් වර්ග ටික තම්බලා, ඊළඟට පොතු වර්ග, ඊළඟට ගෙඩි වර්ග, මල් වර්ග, මේ සියල්ල එකතු කරනවා. ඒ ඔක්කොම පිළිකා නාශක ගුණේ දෙන ඖෂධි. ඒ නිසා වේදපොතේ පරිදි වේදපොතේ ගැන සඳහන් වෙනවා පිළිකා නාශක ගුණ වර්ග තියෙන බෙහෙත් වර්ග. මම හිතන්නේ කවුරුත් මේක හොයාගෙන නැහැ. සමහර වේද මහතුරු වේදකම් කළා ලෙඩු වෙනවා. බෙහෙත් ජාති 5යි 6යි 7යි 8යි 9යි 10යි කසායවලදී. මේ කසායකින් කවදාවත් පිළිකාව සුව කරන්න බෑ. ඊළඟට අද රටේ තියෙන මේ සම්මත බෙහෙත් පන්තියක් තියෙනවනේ, යෝගරාජ, කයිෂෝ, ගුගුරු, පංචතිත්ත, මේයි ගුලි වර්ග තියෙනවනේ. මෙන්න මේවා දීලත් කිසිම පිළිකා රෝගියෙක් සුව කරන්න බෑ. අරිෂ්ඨ වර්ග දීලා කොහොමවත් කිසිම පිළිකා රෝගියෙක් සුව කරන්න බෑ. සීනි අඩංගු වෙන්නේ. ඒ නිසා අපි මේ කසාය වර්ග දෙනකොටත් සීනි අඩංගු නැති ආකාරයකට දෙන්නට ඕනේ. ඒ නිසා මේ බෙහෙත් වර්ග ටික මම ලැයිස්තුගත කරුවා. ලැයිස්තුගත කරලා අපි දැන් මේ බෙහෙත් ටික යම් යම් අයට කියලා තමහර අයට කොන්ත්‍රාක් දීලා බෙහෙත් වාගත. මට හොයන්න බැරි බෙහෙත් පුත්තලම, අනුරාධපුරයේ, කුරුණෑගල ගලේ වල මේ ආදී ප්‍රදේශ වලින් හොයාගන්නේ. ඒවා කොන්ත්‍රාක් ක්‍රමයට හොයාගන්නේ. අපිට හොයාගන්න යන්න බැරි නිසා ඒ බෙහෙත් හොයාගෙන අපි මේ ඔක්කොම කපලා ඒකට තම්බලා ඉස්ම අරගෙන අවසානයේ මොනර කුඩුම්බිය, කටුපිල, අනෝදාකොළ, ඒ ආදී කොළ වර්ග ගණනාවක් තියෙනවා. ඒ ඔක්කොම සංයෝග කරලා ඊළඟට කළුදුරු, සූදුරා සමෝදගන්ගේ කල්ක වර්ගයකට යොදලා සුද්ධ තලතෙල් යොදාගෙන පිරිත් කියලා එළි වෙනකම් මේ පිරිත් එළ හිඳෙනකම්ම පිරිත් කියනවා. පිරිත් කියලා හතර වට මල් පහන් දැල්ලා ආගමනුකූල චාරිත්‍ර අනුකූලවම තමයි මේ දේ කරන්නේ. ඒ කාලය තුළ අපි එක්කෙනෙක්වත් මේ මස් මාවලු, කරවල ආදී කිසි දෙයක් ගන්නෙ නැහැ. එහෙම ගන්න නැතුව බොහොම අවංකව මේ දේ කරන්නේ. ඒ නිසා මේ තෙල හිඳලා ඊට පස්සේ පළවෙනි ලෙඩාගෙන මම කිව්වේ දැනට ලෙඩ 168ක් තනියපලා තියෙනවා. ඒ තෙලින් පිළිකා පානීය තෛලෙ මේක මට කිව්වා එක්තරා තැන ලොකු තැනකින් කිව්වා සර්ව පිළිකා නාශක තෛලෙ කියලා මේකට නම තියන්න කියලා. ඒ නිසා මේ ඒක මම තාම කරේ නැහැ. නමුත් ඉදිරියේදී කරනවා. මට දැන් මේක රටේ ප්‍රසිද්ධ කරන්න ඕන. අපි දන්නවා අපේ ලෙඩ දැන් පිළිකාව කඩගත්තට පස්සේ එතන කපා හරිනවා. කපා හැරිවට පිළිකාව ක්‍රියා කරන්න බෑ. කිසිම කෙනෙකුට පිළිකා ස්ථානයේ කපලා ක්‍රියා කරන්න බෑ. මොකද මේ පිළිකාව ලේත් එක දුවනවා. ලේ දූෂ්‍ය වීමෙන් තමයි මේක හටගන්නේ. ඒ නිසා ශරීරය වෙනත් ඉන්ද්‍රියන් වලට පැතිරලා යනවා. දැන් අපිට පියවරු පිළිකාවක් කියලා. පියවරු පිළිකාව අයින් කරාට, පියවරු ගෙඩි අයින් කරාට පියවරේ හටගන්නවා. ඉස්සල්ලාම හටගන්නවා පියවරු වල ලප, කැලල්, කුඩා ගෙඩි,
ප්‍රමාණය හට ගන්න ඊළඟට කැක්කුම් වේදනාව ඇති කරනවා ඊට පස්සේ ඉතින් ස්පිතාලේ ගිහිල්ලා මේක කපලා දානවා කපලා දාන පස්සේ ඊළඟට යාට එනවා කිහිල්ලට එනවා පිළිකා ශෛල ඊළඟට උරහියට එනවා ඊළඟට බෙල්ලට එනවා උරස්දි වලට එනවා අත් දෙකට එනවා තව සමහර අයට ඔළුවට එනවා ඒ නිසා මේ පිළිකාව පැතිරෙනවා අක්මාව පිළිකාවත් ආමාශයට ගලනාලයට උගුරට ඔළුවට මල මාර්ගයට පැතිරෙනවා එහෙම පැතිරි ඔක්කොම ස්ථාන වල පැතිරුණාට පස්සේ දුව කරන්න බෑ ඒ නිසා මේ පිළිකාවක් එක තැනක කපලා එක තැනක කරන්ට් අල්ලලා එහෙම නැත්තම් ඔය වෙනත් කරන දැනට ඔය වර්තමාන කරන ප්‍රතිකාර වලින් තියනවනේ යම් යම් දේවල් මම කියන්න යන්නේ නැහැ නමුත් ඒ වගේ පිළිකාවක් සුව කරන්න බෑ පිළිකාව මුළු සර්ගාංගයේ ක්‍රියාත්මකයි ඔළුවේ ඉඳලා පාදයේ දක්වා ශරීරයේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මකයි නව කෝටියක් නහරවල මේ ශරීරය දුවනවා ඊළඟට අස්ති ලේ මස් නහර මර්මස්ථාන ඉල්ලිල කරා පිළිකාව දුවනවා ඒ කියන්නේ ස්නායු පද්ධතිය හරහා ගමන් කරනවා ලේ ගමන් කරන්නා වූ නාඩි සිරාවල පිළිකා ශෛල හට ගන්නවා ඒ කියන්නේ අපි අතාලලා බැලුවාම පෙනහැලි පිළිකාවක් තියෙනවා නම් අපි කියන්නේ මේ පෙනහැලි පිළිකාවක් තියෙන එකට නාඩියල් ලබලා කියන්නේ බඩේ පිළිකාවක් තියෙනවා නම් අතේ නාඩියල් ලබලා කියනවා බඩේ පිළිකාවක් තියෙන එක ඒ නිසා මේ ශරීරයේ දුවන නිසා තමයි අපි ඒක අපිට කියන්න පුළුවන් හැකියාව තිබෙන්නේ නමුත් අපි කෙලෙසන්නේ නැහැ බටහිර වේදකමේ පරීක්ෂණ වාර්තා ඉතාමත්ම හොඳයි මේ පරීක්ෂණ වාර්තා වලින් බොහෝ දේවල් සත්‍ය තොරතුරු පෙන්නනවා ඒ වගේම සමහර වාර්තා වලින් එකයි පෙන්නන්නේ අනිත් ස්ථාන වල පිළිකා ශෛල පෙන්නන්නේ නැහැ එහෙම ගැටලුකුත් තියෙනවා නමුත් අපි ඒ වගේ අවස්ථාවේදී අපි කාටවත් දොස් කියන්නේ නැහැ පිළිකාව තියෙන කොම ස්ථානයේද කියලා පරීක්ෂා කරලා බලන ඊට සුදුසු ප්‍රතිකාරය දන්නේ ඒ වගේම මේ පිළිකා තෙල වගේම ඒ පිළිකා තෙල හිඳින්නට ඉස්සල්ලා ඒ හිඳින්න ලඳ කසාය වට්ටෝරුව බෙහෙත් 150යි ඒකෙන් අපි කසාය ටිකක් වෙනම වෙන් කරගන්නවා ඉඳනකොට වෙන් කරගන්න අපි ඒක කසාය බාවට පත් කරලා අපි ආයුර්වේද ක්‍රම අනුව බෙහෙත අපි නැවත හදනවා සකස් කරනවා මේ නරක් වෙන්නේ නැති වෙන්න ඒ වගේම සීනි යොදන්න නැතුව මේ කසාය බෝතලයක් හදලා දෙනවා පසාය බෝතලෙ තෙල් එකයි අපි දෙන්නේ මේ දෙකෙන් රෝග ගත්තු වෙලාවෙ ඉඳලම සමහර විට පැය දෙකක් තුනකින් රෝගියා චක්කුම වේදනාව නතර වෙනවා දවස් 3න් 4න් සමහර රෝගීන් නැගිටිනවා පහසුකම් ඔක්කොම ඇති වෙනවා ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ මේ බෙහෙත් පාවිච්චි කිරීමෙන් සම්පූර්ණ සුවය ලැබෙන බව ඒකාන්තයි පැතිර යන ව්‍යාප්ත වෙන පිළිකාවක් නතර කිරීමේ හැකියාව මේ තුල තිබෙනවා පැතිර යාම සම්පූර්ණයෙන් නතර වෙනවා පිළිකාව සෛල නැති වෙනවා ඒ ගැන පරීක්ෂණ වාර්තාවලින් ඔප්පු කරලා තිබෙනවා ලියුකේමියා ලෙඩකට දීලා ලියුකේමියා ලෙඩ පළවෙනිම සයිපන් නිසා ලියුකේමියා ලෙඩ ගණනාවක් දැර සුව වෙලා තියෙනවා ලියුකේමියාට ලෝකේ බෙහෙතක් නැහැ පිළිකාවටත් ලෝකේ බෙහෙතක් නැහැ සමස්ත ලෝකෙම ආදේශක බෙහෙත් තමයි මේ යොදන්නේ ඒ බෙහෙත් වලින් සුව වීම ඉතාම දුර්ලභයි දැනට ඔය විනිශ්චයකාරවරු ඉංග්‍රීසි වෛද්‍යවරු ඒ වගේම DIG මහත්තුරු ඊළඟට සමාජයේ විවිධ ක්ෂේත්‍ර වලයි මාලකට පැමිණෙනවා පිළිකාව සඳහා බෙහෙත් කරගන්න ඉතාම දැඩි විශ්වාසයකින් බෙහෙත් අරගෙන ඒ රෝගීන් සුවපත් වෙනවා ඒ නිසා ඒ කාර්යම ඉතාම හොඳින් ඉෂ්ට සිද්ධ කරනවා බටීර වෛද්‍ය ක්‍රමයට වඩා හෙළ වෙදකම සෑහෙන වෙනස්කමක් ඇති වෙදකම වෛද්‍යතුමනි දැන් පිළිකා වර්ග ගැන සඳහන් කළානේ දැන් මේ හැම පිළිකා වර්ගයක්ම හෙළ වෙදකමට සුව කරන්න පුළුවන්ද හැම වර්ගයක්ම පුළුවන් හැබැයි සුව කරන්න බැරි පිළිකා වර්ග 10ක් ගැන විග්‍රහ කරනවා එකක් තමයි මේ අක්මායි හට ගන්නවා මේ බතල ගෙඩියක් වගේ කැඩේට පිළිකාවක් ඊළඟට රතු වල ගෙඩියක් වගේ පිළිකාවක් හට ගන්නවා ඊළඟට මේ කරුංක ගෙඩියක් වගේ පිළිකාවක් හට ගන්නවා ඊළඟට කුණු වෙච්ච කෙහි ගෙඩියක් වගේ පිළිකාවක් හට ගන්න එක වර්ග තියෙන වර්ගීකරණයක් තියෙනවා ඒ නිසා මේ ස්ථානවල හටගත් පිළිකා ඊළඟට මේ පියවරු පිළිකාවෙදිත් ගෝවා ගෙඩියක් වගේ පිළිකාව නරක් වෙලා මේ පියවරු කුණු වෙලා යනවා ඒ නිසා ඒ අවස්ථාවේදී පිළිකාව සුව කරන්න බෑ වැඩි වෙන්නට පෙර ප්‍රතිකාර ලැබිය යුතුයි. ඔක්කොම වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ වෛද්‍යතුමනි ඔබතුමා සඳහන් කර සුව කළ නොහැකි පිළිකා වර්ග 10 මුල් අවදීදී පැමිණියොත් ඔබ ළඟට ඔබට සුව කිරීමේ හැකියාව තියෙනවා. පිළිකා හට ගන්න අවස්ථාවේදී આવත් පුළුවන්. නමුත් ඒ කාලයක් ගත වෙලා තමයි යෝදී හැදෙන්නේ. සමහර අයට පිළිකාවක් හට ගැනීමේ අවස්ථාවේදී දැනෙනවා. සමහර අයට පිළිකාව හොඳටම වර්ධනය වෙලා තමයි දැනෙන්නේ. එහෙනම් මේ පිළිකාවක් කියන රෝගේ හටගත් කල රෝගියා බයින් මේ කියන්නේ බයින් තැති ගන්නවා. ඒ වගේම gedara ayat නෑදෑයෝ ටිකත් බයින් තැති ගන්නවා. ඒ නිසා මේ බය වැඩි වීමත් මේ රෝගේ වැඩි වෙන්න එක හේතුවක් වෙනවා. ඒ නිසා අර වාගේ රෝගයකදී වාගේ අවස්ථාවකදී ඒ රෝගියාට දැන් සමහර අය කියනවා සමහර පවුලිය ආපම කියනවා මේ අම්මට පිළිකාවක් තියෙනවා එතන මාත් මේක කියන්න එපා අපි කියන්න නැතුව මේ ප්‍රතිකාර කරන්න කියලා. ඒක ගොඩක් හොඳයි එකවරම. මොකද අම්මට ඒක දැනුණොත් අම්මා මේකෙන් බයින් තස්ස වෙනවනේ. ඒක උනේ පිළිකාව වැඩි වෙනවා තමයි. සංවේදීනේ ශරීරේ ස්නායු පද්ධතිය සම්පූර්ණ සංවේදීතාවය නිසා ශරීරයේ අර මේක මේ බස්වහර ලැබිච්ච ගමන් ලොකු බියක් ඇති ගන්නවා මම මේ මැරෙනවාම කියලා හිත ඇති වෙනවා ඒ නිසා ඒක නොකිය ඉන්නක වැඩිය හොඳයි ඒ වගේම මම ලෙඩකට කරන පළවෙනි කාරණේ තමයි ලෙඩාගේ බය අරිනවා
මම කියන්නේ කෙරීම බය වෙන්න එපා. මේ රෝගියට මට සුව කරන්න පුළුවන්. ඔයාම නිරූපද්‍යද කරනවා කියන එක කියනවා. හැබැයි බලලා තමයි කියන්නේ හරි ආකාර කියන්න පුළුවන් අවස්ථාවලදී පමණයි කියන්නේ. හැම විටම ඒක කියන්න බෑ. සමහර ලෙඩකට වැඩි වෙලා ඉන්නේ. විද්‍රාදී පිළිකා, පුත්තේනි පිළිකා ආදි වශයෙන් භයානක පිළිකා තියෙනවා. ඒ පිළිකා හැදෙන්නේ සමහර ලාට මරණය ගෙන දෙන්නමයි කියන එක තමයි මට නම් පේන්නේ. ඒ වගේ ලෙඩු මරණයටපත් වෙනවා. රෝගිය වැඩි වුණාම මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් මේ මම දෙන මේ තෙල නම් ඕනෑම පිළිකාවකදී වහා ක්‍රියාත්මක වෙලා දැන් එක ලෙඩකට කියව සතිය ජීවත් වෙන්න කියලා. නමුත් අවුරුත් වෙනවා ජීවත් වෙනවා. ඒ වගේ හැකියාවක් මේ බෙහෙත් තෙල් වල තියෙනවා. මේ හැකියාව තිබෙනවා. සමහර ලෙඩු සතියෙන් මැරෙනවා නම් තව සතිය තුනක් හතරක් හරි ඉන්නවා. ඒ වගේ අවස්ථාවක් මේ තෙලෙන් ඒ කියන්නේ රෝග වලට හොඳ ක්‍රියාකිරීම ශක්තියක් මේ තුල තිබෙනවා. ඒ කියන්නේ රෝගියෙක්ට මුලින්ම අත්‍යවශ්‍ය වෙන්නේ මානසික සහනය. මානසික. අපි සර්පේ ටෙස්ට් කරන වෛද්‍යතුමනි කියනවානේ කලබල කරන්න එපා. ඒ කියන්නේ අර මේ විස ශරීරයේ පුරා යන නිසානේ. මේ පිළිකා රෝගයටත් ඒ විදිහටම බලපානවා ඒදී. බලපානවා. ඒතර වෛද්‍යතුමනි මේ අපි සඳහන් කරමු ඔබටම ආවේනික වූ ප්‍රතිකාර ක්‍රම තියෙනවද මේ පිළිකා රෝගය සුව කරන්න? පිළිකා රෝගය කියන්නේ එක්තරා විදිහට කර්ම විපාක ගෙන දෙන ආගමේ හැටියට රෝගයක්. කර්මයක් තමයි මේ හටගන්නේ. සමහර ලෙඩු කියනවා මට මේ කර්මයක් හැදලා තියෙන කියලා. ඒ නිසා මේ කර්ම විපාක දෙන රෝගයකදී අපිට පොඩි සහනයක් ලබා දෙන්න පුළුවන්. අපි බුදුදහමේ තියෙන බණ දහම් හා සූත්‍ර දේශනා පිරිත් දේශනා වලින් ඒ රෝගියාගේ ලේ සුද්ධ කිරීමේ හැකියාව තියෙනවා. ලේ නිවීමේ, අඟ නිවීමේ, රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාව මේ පිරිතෙන් තියෙනවා. ඒ නිසා මම විශාල වශයෙන් විශ්වාස කරනවා මේ තුනුරුවන්ගේ ගුණ බලයෙන් මේ රෝගයට ලොකු සහනයක් සලසා දෙන්න පුළුවන් කියලා. ඒක විශ්ව ශක්තිය ඒ කියන්නේ ඔය নমস্কার ගුණ කියලා මම මේ රෝගීන්ට බොහෝ දුරට පැය භාගයක් විතර යනකොට වේදනාවක් එක්කම අඩු කරලා සුවය ලබා දීමට හැකියාව මේ තුරු වර්ගයේ ගුණ වලින් තිබෙනවා. ඒ නිසා මගේ ආවේනික ක්‍රම හැටියට ඔක තමයි තියෙන්නේ. ඊළඟට යම් යම් ඔය අවස්ථාවලදී එවැනි රෝගීන්ට එවැනි ප්‍රතිකාර කරන අවස්ථාවකදී පිරිත් කියමින් ගොඩාක් ඒ රෝගීන්ට ගුණ ලැබිලා තියෙනවා. සමහරවිට බෙහෙත් ටික දෙනකොටත් මම කියනවා මේ පිරිත් කියන තැන මල් පූජා කරන තැන මේ තෙල් එක තියන්න. පිරිත් සූත්‍ර දේශනා කරනවා නම් පිරිතෙන් පේ කරගන්න නිතරම පේ කරගෙන මේ තෙල පාවිච්චි කරන්න. ඒ නිසා බුදු ගුණ බලය හැමතෙම වඩා උග්‍රයි. ඒ නිසා එයින් සිත සාන්තිය තිබෙනවා. මගේ චාරිත්‍රාක් විදිහට මම බොහෝ දුරට අනුගමනය කරන්නේ බුදු දහමේ බුදු ගුණ බලය. ආගමානුකූලව ජීවත් වුණොත් අපට බොහෝ ලෙඩ රෝග වලින් බේරීමේ හැකියාව තියෙනවා. ඒතර වෛද්‍යතුමනි අපි සඳහන් කරා වැරද ජීවන රටාවන් නිසා මේ ගොඩක් වෙලාවට එක එක ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. පිළිකා වැනි දරුණු රෝගයකටත් ඔබේ ජීවන රටාවේ වැරදුනත් ගොදුරු වීමේ හැකියාව තියෙනවා. ඉතින් වෛද්‍යතුමනි පිළිකා රෝගීට මොන වගේ ජීවන රටාවක්ද අනුගමනය කරන්න ඕන? පිළිකා රෝගී නිතරම ඔය ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන, පිරිත් දේශනා ශ්‍රවණය කරන්නට ඕන. එතකොට සමහර අය ඇවිදිලා කියනවා අතන වෙදකම් කරනවා මෙතන වෙදකම් කරනවා ඕක හරියන්නේ නැහැ අරක හරියන්නේ නැහැ මේක හරියන්නේ නැහැ කියලා කියන කොටසකුත් ඉන්නවා. මම ඒගොල්ලන්ට කියනවා මෙයා කාමරයකට දාලා මෙයාට බණ පිහිට තරන්න යන්න නිදහසෙ ඉන්න හරින්න. එක එක්කෙනාට කතා කරන්න දෙන්න එපා. එක එක්කෙනා කියන කේ දේවල් වසවිස දේවල් ඔය ඔක්කොම කටින් පිට කරන්නේ ඕවා මෙයා ලෙඩට අහන්න දෙන්න එපා. ඒ නිසා එහෙම නැතුව ප්‍රතිකාර කරන්න. එතකොට ඉන්න gedara අය මෙයාට ආදරයෙන් සලකන්න නැත්නම් එයා හිතනවා මට සලකන්නේ නැහැ මං දැන් මැරෙන්න යන්නේ කියලා තමයි ලෙඩු හිතා ගන්නවා. එහෙම හිතාගන්නේ gedara ayes නොසල කරනවා නම් ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් සමහර අය ඉන්නවා ලෙඩා කොහේ හරි ගිහින් දානවා තමුගේ බේරුමට සලකන් දෙනවට. එහෙම කට්ටියකුත් ඉන්නවා. ස්පීතාලෙකටයි කොහට ගිහින් දාලා තියෙනවා තමුගේ බේරුමට. එහෙම කට්ටියකුත් ඉන්නවා. එහෙම නැතු ඉතාලම ආදරෙන් සලකන අම්මා තාත්තා යේදිලා බොහෝම ඉන්නවා. තමුගේ නැන්දම්මට අම්මට මාමට හොඳින් සලකන අය ඉන්නවා. එහෙම පිරිසකුත් ඉන්නවා. කොයි එකටත් වැඩිය හොඳ ලෙඩාගේ හිත සනසන ආකාරයට සුභාද්‍යත වචන කතා කරලා ධර්මයේ හැදිරෙලා ඒ කරන ප්‍රතිකාර වලින් ඒ ගුණේ එයාට ලැබෙනවා. ඒ නිසා ඒක ලබා ගැනීමට සලස්වා ගැනීම අපි ආධුනික කවුරුත් වගේ පුරුදු වෙන්නට ඕන. රෝගියෙකුට ප්‍රතිකාර කරන්න ඒ ප්‍රතිකාර කරන අතරේ ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් එල්ලීලාට සලකන්න ඕන. එතකොට ඒ කරන බෙත්තේ හොඳට අහනවා. ඒ නිසා ඒ ගුණ බලේ ඒ තුල තිබෙනවා. ලෙඩකට ප්‍රතිකාර කරනකොට ඒ නියම වෙලාවලට බෙහෙත් දෙන්න ඕන. ඒ වෛද්‍යවරයා නියම කරන ආකාරයට පිළිපදින්න ඕන. ඒ පිළිපදින්න නැත්නම් ප්‍රතිකාර ලැබීම අපහසුයි. රෝගියාගේ සුව සාන්තිය තියෙන්නේ අන්න එතනයි. වෛද්‍යතුමනි පිළිකාවට නුසුදුසු ආහාර වර්ග ගැන සඳහන් කරමු. ඔව්. නුසුදුසු ආහාර වර්ග ගොඩක් තියෙනවා. සීතල බීම වර්ග, සීතල පළතුරු, සීතල ආහාර, ඒ වගේම උෂ්ණාධික ආහාර, මස් වර්ග, ඊළඟට මුරුංගා වගේ දේවල් බොහොම හොඳයි. නමුත් ඊට වඩා නුසුසු වර්ග හැටියට බොහොම දේවල් ඇඹුල් වර්ග, ලුණු අධිකව කෑම, ඒ ආදී දේවල් නරකයි. ආහාර සාමාන්‍ය එළවලු ව්‍යංජන හැටියට ගන්න පුළුවන්, මැල්ලුම් හැටියට ගන්න පුළුවන්.
මැල්ලුමක් කනකොට අඩු පිරකොටිකක්මත් මිස්ස කරට කමන්නේ පිරිකාරෝගයකද බොහම ගුණදායකයි සාමාන්‍ය දලක්කම ගන්නු පුළුවන් කිසි ගැටලුවක් නැහැ. අනිත් පළතුරු ජාති කැම ජාති ඔක්කොම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇගේ ලේ තවත් තීනෙනවා. ලෙඩට ආහාර නොදෙනකොට ලෙඩත් තව මේ ශරීර ශක්තිය ඇති මැරෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය අනුව පිළිකා ප්‍රතිකාර සඳහා ගොඩක් කලාවට යොදාගන්නේ ශාකමය ද්‍රව්‍ය. ඉතින් ඔබගේ මේ නිපැයුමක් වන පානීය පිළිකා තෛලයටත් මෙවැනිම ශාකමය ද්‍රව්‍ය අඩංගුද? මේ රටේ තියෙන ශාක වලින් ගස්වැල්ල කොළපොතු වලින් ශාක සාරමේ ඖෂධ වලින් මේ පිළිකාව සුව කරන්න ඕව පුළුවන් කියන එක මම ඔප්පු කරලා ඉවරයි. මේ සියලුම දේවල් ගන්නේ මේ පරිසරයේ තියෙන ගස්කොළන් කොළපොතු වලින්. මේ රෝගේ විතරක් නෙවෙයි ඕනෑම රෝගයක් මේ තියෙන දේශීය සාක වර්ගෝනි චෝ කරන්න පුළුවන්. රසායනික ඖෂධ සංයෝග නොකර මේ වෙදකමින් මේ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය තියාගෙන තමයි මම මේ තෙල ඇදුවේ. නමුත් ඒක දැන් හරියටම හරි දැන් ඔප්පු වෙලා ඉවරයි. දැන් මට ඔප්පු කරන්න පුළුවන්. මම කිසි කෙනෙකුට බය නැහැ. මට කියන්න පුළුවන් කිලින්ම පිළිකාව සුව කිරීමේ හැකියාවක් මේ බෙහෙතේ තියෙනවා කියන එක. සියල්ලම ගන්නේ මේ රටේ තියෙන දේශීය ඖෂධ. මේ දේශීය ඖෂධ වලින් මේ පිළිකාව සුව කරන්න පුළුවන් වැඩි දුර කියන්නේ වෙනත් දේවල් ගැන කතා කරලා ඇති වැඩක් නැහැ. දැන් පිළිකා රෝගීන් අප සුව කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියටත් මම මේ දේ කරගෙන යනවා. මේ තෙලට සම්පූර්ණයෙන්ම ගන්නේ කිසිම දෙයක් ගන්නේ නැහැ. දේශීය ඖෂධ සාකසාරමේ ඖෂධ පමණයි. සමහර අය එනවා රස බෙහෙත් තියෙනවාද නොයෙකුත් ජාති ආහාර සමහර අය ඉන්නවා. නමුත් එහෙම නැහැ. අපි ලඟ කිසිම දෙයක් නැහැ. අපි දැන් මේ පේන්න මෙතන පස් දිනක් වැඩ කරනවා. මේ බෙහෙත් තේත් කපලා කොටලා ගන්නේ ඔක්කොම මේ දේශීය ඖෂධ. මෙන්න කිසිම දෙයක් නැහැ. ඒ ඔක්කොම දවස් 15ක් වෙනකන් මේ බෙහෙත් හම්බනවා. ලොකු බෙහෙත් ප්‍රමාණයක් එනවනේ. කිලෝ 500කටත් වැඩි ප්‍රමාණයක් එනවා. තෙල් 12 තෙල් බෝතල් 12ක් කිනින්. ඒක හල ඔක්කොම තම්බලා ඊට පස්සේ දවස් 15කින් පස්සේ තමයි කසාය බාජි දෙකක් තුනකට වගේ හිඳලා ඊළඟට තෙල් දාලා බෙහෙත් දාලා හිඳින්නේ. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. අපි හදන තෙල් බෙහෙත් වලට බාහිර දේවල් මොකුත් නැහැ. අපේ සාක සාරමේ ඖෂධ පමණයි ගන්න. ඒ තුලින් මේ රෝගේ සුව කරන්න පුළුවන්. එතර වෛද්‍යතුමනි මේ පිළිකාවට විතරද ඒ තෛලය හොඳ නැත්නම් තවත් මොනවා හරි ලෙඩ රෝගවලට මේ යහපත් වෙනවද මේ තෛලය? මේක තව ලෙඩ රෝග ගණනාවකට හොඳයි. නමුත් මට ඔක්කොම කියන්න බෑ. මම දැන් ඔක්කොම බලලා ඉවරයි. නමුත් මට මේ මම තෙල් හිඳින්න මාසෙකට තෙල් බෝතල් 12යි. ඊට වඩා හිඳින්න බෑ. මොකද ලොකු විහිදමක් යනවා. ලොකු ගොඩාක් බෙහෙත් ජාති හොයන්න 150ක්. වෙනත් රෝග ගණනාවක් තියෙනවා. රෝග ගණනාවකට හොඳයි. මට මේ පොලිමේ ලෙඩ වෙන්න පටන් ගත්තොත් මට ඒක ඔක්කොම කරන්න බැරි නිසා මට තෙල් හිඳින්න බැරි නිසා මම ඒ ගැන ඉල්ලදරවක් කරන්නේ නැහැ. නමුත් යම් යම් රෝග වලට අමාරු අසාධ්‍ය රෝග වලට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් බවට මට දැන් තේරුම් ගිහිල්ලා ඉවරයි. නමුත් ඒ කියන්න බැරි හේතුව තමයි මුළු රටටම බෙදන්න තෙල් හදන්න බෑ. ඒක බොරුවක් කරන එක, වංචාවක් කරන එක ආයුර්වේද වැදගමට වෛද්‍ය කර්මයට යෝග්‍ය නැති නිසා මම ඒ ගැන කියන්න යන්නේ නැහැ. නමුත් මම දැන් පිළිකාවට පමණක් කරන්නේ. පොඩි පොඩි රෝග වලට මේ ගොඩාක් රෝග වලට දීර්ඝ කාලයක් ඉංග්‍රීසි බෙහෙත් බෙන්න රෝග ගොඩකට හොඳයි. නමුත් ඒ රෝගෙන් සුව වෙලා තියෙනවා. නමුත් මම කියන වර්ගීකරණයක් කරන්නේ. දැන් ඔය පිළිකා විදකමේදී අපේ තියෙනවා කසාය වර්ග, චූර්ණ වර්ග, තෙල් වර්ග, ඔළුවට දාන තෙල් අරවම ගොඩක් තෙල් වර්ග තියෙනවා. නමුත් මම ඒවා නිෂ්පාදනය කරේ නැහැ. මම කල්පනා කරේ මේ එකම බෙහෙතකින් සියලුම පිළිකා සුව කිරීමට හැකි බෙහෙතක් හදන්න ඕන කියලා තමයි මේ කල්පනා කරේ. ඒ නිසා තමයි එකම බෙහෙතක් හැදුවේ. සීලෝම් පිළිකාවට දෙන්න පුළුවන්. මොකද පිළිකා ලෙඩකට වරින් වර පැයෙන් පැය බෙහෙත් ගන්න බෑ. මොකද ඊටාම දුෂ්කරයි. කන්න බොන්නේ ආහාර නැහැ, ඇගේ ලේ නැහැ, නොයෙකුත් දුෂ්කරතා තියෙන ලෙඩුනේ. ඒ නිසා මේ ලෙඩුන්ට අපි මේ වරින් වර බෙහෙත් දෙන්න ගියොත් ලොකු කරදරයක් වෙනවා. බෙහෙත් දෙන්නත් බෑ. ලෙඩකටත් අපි ගෑනවා. ඊළඟට ඒ නිසා තමයි පිළිකා තෙල සහ පිළිකා පානීය තෛලය සහ පිළිකා කසාය දෙක මං විසින්ම සකස් කරලා රෝගියාට දෙන්නේ. වෙනත් කිසිම බෙහෙතක් නිෂ්පාදනය කරගන්න උණු කරගන්න කසාය මොකුත් නැහැ. දෙන්න ඒ බෙහෙත් දෙක පමණයි. ඉතින් ලෙඩාගේටත් ලෙඩුන්ට බෙහෙත් දෙන අයටත් ගෙදර අයටත් දෙතම පහසුයි. ඔය බෙහෙත් දෙක පමණයි ලෙඩුන්ට දෙන්නේ. අද දවසේ නාලිකාවේ මේ වැඩසටහනට සම්පත්තායකත්වයේ දැක්වේ වෛද්‍ය ඒ සුමතිපාල මහතා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තව තවත් මෙවැනිම රෝගීන් සුවපත් කිරීමේ හැකියාව ධෛර්යය ඔබට ලැබෙන්නේ කියලා අද දවසේ නාලිකාවෙන් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබට සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සෞඛ්‍යමත් වටපිටාවක් සකසා ගත යුත්තේ ඔබ විසින්. සෞඛ්‍යමත් ජීවිතයක් ගත කළ නොහැකි වුණත් ඔබට පිළිකාවට පමණක් නොව තවත් ලෙඩ රෝග රාශියකට මුහුණ දීමට සිද්ධ වෙනවා. අපට හෙට දවසේදී පිළිකා මාරයා ලෝකයෙන්ම තුරන් කිරීමට අවශ්‍ය නම් අප වට සෞඛ්‍යමත් වටපිටාවක් සකසා ගත යුතුමයි. ඉතින් අද දවසේදී නිරෝගීව ජීවත් වීමට ඔබට වටිනා කියන තොරතුරු දැනුම රාශියක් අරගෙන ආවේ
පාරම්පරික විශ්වාරාම වෙද පරපුරෙහි අවුරුදු 40කටත් වඩා වැඩි අධ්‍යක්ෂීම් බහුල වෛද්‍යතුමෙක් වෙන වෛද්‍ය AA සුමතිපාල මහතා. එතුමාව ඔබට සම්බන්ධ කරගත හැක්කේ 071-88-89-635 සහ 035-22-89-635 කියන දුරකථන අංක මාර්ගයේ. තවත් මේ වැනිම වටිනා කියන වීඩියෝ නරඹන්න අද දවස් අපේ නාලිකාව subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක like කරලා share කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම ඔබට වටිනා කියන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට සුවදායි දවසක්.